මල් සුවඳ දිගේ ඇදෙන මී මැස්සුන් බබරුන් සමනිලුන් වගේ. ගුණ සුවඳ දිගේ ඇදෙන පුංචි ඔබට කතා කරන්නටයි අපි අදැත් ඇවිත්තින්නේ ඔබේ ගෙදරට සිත් මල් සුවඳත් අරගෙන දුවේපොතේ. පුංචි ඔබට කතා කරන්නට අපි මෙහි කැඳවා ගත්තා අපේ ආරාධනයින් මෙහි එන්නට යෙදුනා අපේ රටට, බොහොම වැදගත්කමක්කින් යුක්තව සමාජයට මෙහෙවරක් කරන විශේෂ පුද්ගලින් දෙදෙනෙක්ක. ඔවුන් දෙදෙනම පුංචි ඔබට කතාක් කරාවේ. දෙපාර්ශවම ස්ත්‍රීපුරෂ දෙපර්ශවම නියෝජනය කරමින් තමයි මේ පුද්ගලින් සහභාගී වෙන්නේ. ඔහු තමන්ගේ හඬින් බොහොම මියුරුවට ගීත ගායනා කරනවා. ඇය මේ ගීත ගායනයට යොද වන ගීත ඇගේ අතින් ලියවෙනවා. ඒ වගේම ඇය, නාට්‍ය පිටපත් රච්චනාවේ යෙදෙනවා. ඔහු බොහොම කලාතරකින් දවස පුංචෝපට මුණගැහෙන්න්නටත් පුළුවන් ඉඳ හිට උපාහිණි තිරෙන්. ඔහු රංගනයේදෙනවස්ථා තියෙනවා. මොවුන් දෙදනාම පුංචි ඔබ වෙනුවෙන් වගේම දැයි ඉන්න දවා දරුවන් වෙනුවෙන් බොහෝ දේවල් අධ්‍යාපන ශේෂත්‍රයතුලින් ඉටු කරනවා. අපි හඳුලා ගනිමු එහෙනම් ංචෝපට කතා කරනට මෙහි සපැමිණි සංගීතවේදී, ජගත් වික්‍රම සිංහයන් පලළමුුවේම අයිබෝන්න්න පතුවාට ඒවගේ ම දුවේ පුතේ පුංචි ඔබට කතා කරන්නට අපි මෙහි කැඳවා ගත්තා සාහිත්‍ය මාසේගේ ල හිල්ලලා පුංචි ඔබවට පොත්ත් පත්වෙලා ඒ පොත් අත්ත රබට මතක ඇති අපි මතක්ක ලඳන්නා සිහිපත් කර ලඳන්න මේ පොත්වලින් පුංචි ඔබේ ජීවිතයට ලංගුණ ඇය නාල්නී කොඩිකාර මහත්මය ඔබ මියවත් අපිසිත් ල් සද වැඩ සටහන්න බොහ දරෙන් ෞවරේෙන් පින්න අයිබෝන්යිෝන්. දුවල පුතාල දන්නවන මේ මාසේ වප පොහොේ ඉදිල තියෙනවා. වත්් පොහේ තියෙන වැදගත්කම ගැන පුංචි ඔබට අකරන්නට අපි ඔබ එම නියෝ්චනයක් යෙදුව. අපි බලමු ඔවුන් මොනවද කියන්න කියලා. කෝජන්ජින් පොහේද පුංචි ඔබදන්නව අදැන් අහගෙන හිටියනම්. ශ්‍රීමාබෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරන්නට ඒ ආරම්භේ සිද්ධ වෙන්නේ දඹදිවෙයිදී මේ වප් පොහය මූලික කරගෙනයි. ්‍රීම බෝධන්හන්සේ ලංකාවට වැඩම කරයින්. අනතුරුව අපේ රටේ සංස්කෘතිය බොහොම පෙරලියකට ලක්කෙනවා. මේ සංස්කෘතිය ගැන වගේම. අපේ රටේ අභිමානය ගැන ද බොහොම ගීත ගායනා කරලා තියෙන. බොදුගීත බොහෝ වශයෙන් පුංචි ඔබට වගේම අපේ රටට දායාද කරලා තියෙන. ඒ වගේම අපේ ජීවිතයට හමු වෙන සහ ආදර්ශවත් ලෙස අපේ ජීවිතය සකස්කරගන්නට උපකාරී වෙන විශේෂ චරිත, සම්බන්ධ කරඟන ඒ විශේෂ චරිතහරහා කතා කරන්නට තමන්ගේ ගීතය මෙහේවන. අපේ නිර්මාණ කරවයෙක් විදිට බොහෝම ඉදිරියෙන් ඒ සම්බන්ධයෙන් සිටින ජගත්තති ක්‍රමසිංහයන්ට අපි ආරාධනා කරන්නට කැමති ඔබතුමාගේ හඬින් කොහොමද මේ සතරදසින් ගොනසුවඳ ඇදෙන්න්නේ කියනෙක්ක අපි ගයමු. සතරවටින් සයුරින් නෙලවිෙනවා සත්තර වරන්දී බැල්මහෙලනවා සතර නිදන් පොළොවින් මතුවනවා සතර බෙසින් ගුණ සුවඳ වෙන බුදු සිරිපා පිහිතෙව් බිමලංකා අනුබුදු හිමි වැඩසිතිි බිමලංකා බුදු සිරිපා පිහිතෙව් බිමලංකා අනුබුදුහිමි වැඩසිතිි බිමලංකා බුදු සසුනට පුදසල බිමලංකා වඳම්බැතින් පම්பிිමසිරිලංකා වඳම්වැතිම් පින්බිමසිරිලංකා සතරවටින් සයුரிින්ලදිනවා සතර වරම්දි බැල්මහිලනවා සතරලිදන් පොළොවන් මතුවෙනවා සතර දෙසිගුණ සුවලල්ඩැනින් දැයසුරකින නරපතිබිහිවේවා රකින සසුන බුදුපුත්බිහිවේවා දැයසුරකින නරපති විහිවේවා රකින සසුන බුදුපුත්තුන්දිිහිේවා ගුණසුවඳින් හෙලයිින් ඔපවේවා සිහලලකු ලොවනිිති බැබහිවා සිහලලකුුණු ලොවනිිති බැවලීවා සතරවටින් සයුරින්මැලවිහවා සතර වරන්දිී බැල්මහිලනවා මතුවා සතර දෙසිගුණ සුව දෙැවා මේ සුමවුරු ගීතයේ අර්ථයට අනුවම බුදු සසුනට පූජා කරපු මේේ ලංකද්දපේ ඉඳගෙන පුංචි ඔබට කතා කරන්නට වගේම විදෙස් ගතව සිටින අපේ පුංචි පැටවුන්ට කතා කරන්නටත් මේ සිත් පල්සුවද වැඩසට හන්ට විකාශ. කත්තය ගෙන කටයුතු කරන්න වද වගේම ෆැට්නා ඩප්ට නිෂ්පාදකයෝවයි එනිසා ඔවුන් අපි සිහිපත් කරන්නට ඕන මෙ සයන මොයහපත්දේ බෙදා හදාගන්නට පුංචියඔබත් එක්ක ඔවන්ගේ බැතිබර දායකත්තේ ලබාදන නිසාවෙන්. දුවපුතේ අපි මේ කතාකරපුගේ කතා කරන්නට නියමිත දේවල් අතරට මුලින්ම අපි මේ සුමියුරු ගීතයක රසේවින්ද අපේ සිත්තට බොහොම නිවීීමක් දැනෙනවා මේ ගීතය කලබල කාරී ගතයක් පුංචි ඔබට ඇසන්නට නැතු ඇති. පුංචිමදරුවෙක් පුංචිම කාලයේදී නැලවිලි ගීයකින් නලවගන්නට පුළුවන්කමක්තියෙනවා දෙනෙත් දිබර කරට පුළුවන්කමක්තියෙනවා. ඒවාගේම ගීතයකට හැකයාාවක්තියෙනවා කෙනුකගේ සිත සුවපත් කරන්නට නිවීමකට පත් කරන්නට. මේ ගීතයේ අසාගෙන සිටන වැඩිහිටි පාර්ශ්වය ඕනෑම කෙනෙකුට වනත් පුංචි දුවලපුතාලට වනත් මේ ගීතය අවසානය වෙනට සිත නිවීමකට පත්යෙනවා. ඔබතුම අපට කියන්න නාලනී කොටිකාර මහත්මය මේ ගීතේ රචනා ආකරන්නට මේ ගීතේ සංකල්පය එන්නට මේ පදවැල් කොයියාකාරයට දලිය වෙන්නේ. ඇත්තටම මම කවි පදටිකක් ලිව්වතමයි මීට වසර දහයකට ඉතර ප්‍රථමෙන් දැන්මටක දැන් අහන කොටට තමයි ජගත්වික්‍රම සිංහයන්ගේ සුගාලනය හඩ ඒක අහනකොට ඒ තර. මොනතරමියවුරු සංකල්ප ඇතිඋනාට වඩා ඉතාම අලංකාරවිදියටට මන බන්ධි නාකාරයට කාගත් සිත් සතන් නිවනාකාරයට මේ ගායනය සිදදු වෙලා තියෙන බව පළමුම සඳහන් කරන්න ඕනේ ඒ ගැන අතිසෙේම මම සද්ට වෙනවා මගේ වෙතින් ලියවුණු පදවැල්වලට ප්‍රාණයක් දුන්නේ මේ සංගීතයෙන්. ඉතාම අලංකාරවිදදියට මේ තිබා. ඔබකිවූ ආහරි මේකකි මේ අසන සියලු දරුවන්ට සිේ. සුවදේ සිටින අප පුංචි දවාදරුවන්ට මේ බොහොමත්ම රමණීය සුගායනය ගායනයක් වේවිී. ඇතර මටක ලියන කොට වැඩිය මටදේ මම මා සිත තුළින් ඇතිව චිත්‍රණය කරනකොට මට තේරෙනවා අපේ ලංකාව මොනතරං මේ සුදර් රටක්ද කියියලා. සතරවටින් සයුරෙන් නැලවෙනවා. මට මේ දැනුන ඇතර තොට්ටඉල්ක් වගේ. අපි මෞබිම ොටල් ලක් වගේ. සතර වටිම්ම නැලවෙනවා කියනකොට මේක නිකම් ඉතාම මනහර විදියට මේ පැත්දෙන සවරයෙන් තියෙන ඉතාම අලංකාර රටක් මේක ඇතනම ඒ වගේ ගුණසුවඳින් පිරිිච්ච මිනිස්සු ඉන්න රටක් මේක. සතර වටටන් වරම් දෙවියන්ගේ අනිවාරයම අපිට මේ ගුණ ගරුක පුද්ගලයෙන් ඉන්න රටේ මේ පුංචි දුවේපුතේ ඔබ වගේම ඔබත් මේ වගේ වෙන්න ඕනේ පුංචිකාලේ ඔබත් සිත්තුල තියෙන ඉතාම වටිනා ගුණධර්ම ඔබ පෝෂණය කරගන්න ඕනේ. එතකරතමයි මේ අපේ රට තියෙනවාටත් වැඩිය ඇත්තරම අලංකාර වෙන්නේ. ඒකම මට තව එකක් කියන්න තියෙනවා මේ අන්තිමට ලියල තියෙනවා සිහල ලකුණ ලොව නිති බැබලේවා කියන. අපිටම අනන්න්‍ය වූ ලකුණක්වා. අපිට මානන්්‍ය වූ ඇඳුම් ්‍රටක් මේ ශ්‍රී ලංකා වතුල තියනවා. අපිට මාන්‍යූ සංගීතයක් තිේනවා. අපිට මාන්‍යූ දේශී සාහිත්‍යයක් තිේනවා. බෞද්ධ සංස්කෘතියක්තියෙනවා. අපිට මාන්‍ය වූ වෙදහෙදකම් තියනවා. ඒවගේ අපේ ඉතාමලස්සන මන්නරම් අපිට භාෂාවක්තේවා ඒ තමයි අපේ සිංහල භාෂාව. මේ හෙළදරනේ ඉන්න අපිට මේ ලෝකයේ සිටන සියලුමු දෙනාට වැඩීම. ඉතාම ලක අලංකාර භාෂාවත්තයන කද ඒකෙන් අපිට පුළුවන්ගේ තාම ලස්සන අර්ථවත් දේවල් භාව ප්‍රකාශන කරන්න. මේ භාෂාව තුළින්. ඉතිං ඒ ඒ වගේ සිහල ලකුණ තිය. ඉතින් පුංචි මේ සිත්මල් සුවන්දේ සිටින පුංචි දරුවන්ගේ ම ඉල්ලන් ටින්නේ මේ සිංහල ලකුණ. අපි ලෝකයට ගෙනියන්න ඕනේ. ඒ ගෙනියන්නේ ඔ ඔ ඔබ හොඳට ගෙනත්තොත් ඔබ ගුණගරකවුණනොත් ඔබ යුක්ති ගරකවුුණොත් ඔබ ධර්මානු කූලව හැසුනුරනුත් ඔබට පුළුවන් මේ අපේ මෞවබිම අලංකාර කරන්න. අපේ සවනට බොහොම කාලයක ඉඳන් හුරුපුරුදු කටහක් බවට ඔබතුමාගේ කටහට පත් වෙලා තියෙනවා අපේ අනන් ්‍යතාව අරගෙන යන මේ ගීතය තුලිනුත් දේශාබිමානය කියවෙන්නේ වගේ බොදු ගී බොහොම ප්‍රමාණයක් ඔබතුමාතින් කියවෙනවා ගෑනවා. මේ ගීත සමාජකතවීමේදී අපේ දරුවන්ට වගේ වැඩිහිටියන්ටත් ලොකු සමාජ පනිවිඩයක් දෙනවා මේ හරහා. මේ සමාජ පනිවිඩේ අපේ රට යහපත් කරන්නට අපේ දරුවන්ගේ අනාගතය යහපත් කරන්නට මොනආකාරයෙන් උපකාරී කරගන්නට පුළුවන් හැකියාවක් අපේ දරුවන්ට වගේ අපේ දෙමාපියන්ට ඔන්න මෙහෙවන ගුරුවරුන්ට තියෙනවාද. හෝ සංජීවනි සිත්මල් සුවන්ද නරමන කුඩා දරුදරියන්. වගේම වැඩිහිටි ප්‍රේක්ෂ සීලුමයට මේක හොඳ අවස්ථාවක් ඇත්තරම දැන් අපි මේ ගීතය මේ සමාජ ගත කරන්න ප්‍රථම අවස්ථාව. ඒක මෙවැනි වැදගත් වැඩිසරහනක් තුළින් ලෝකේ පුරා නර්මණ ප්‍රේක්ෂකෂාවක සීලුමු දෙනාට හොඳ අවස්ථාවක්. ඉති එක තමයි මේදී ඉදිරිපත් කිරීම පලවිනි සංජීවන අහපුදේ ඇත්තටම මට හිතෙනවා. මේ වගේ ගීතයක් නිර්මාණය කිරීමේදී ඇතිවන පසුබිම කොයියාකාරිද සමාජගත්ත වෙන්නේ කොයි විදිරද වැළඳ ගන්න කියනදේ. බොහෝවෙලාට අද ගීත හැටියට විවිධ ගීතවර්ග දරු දැරියන්ට අහන්ඩ ලැබෙනවා විවිධ රිත්ම තුළ. ඒ දවසේ උදේසිට රෑවෙන තුරු අප ජීවිතය අපේ රුද්ධර සංසාරනය විවිධ රිද්ම තුළ ගමන් කරනවා මේ මොන රිත්ම තුළ ගමන් කළත් අප පුළුවන් වඩෝනේ අපිට අවශ්‍ය වෙලාවට අප හිත අවශ්‍යරිත්්මයට යොමු කරගන්න සමාජයේ විසින් පරිසරය විසින් යොමු කන රිද්මය ප්‍රතිය න ඊ ඒ වගේම අපිටත් හැකියාවත් තිබේතිය යුතුයි අපි මොනරිදමේයට නතු වවෙෙන්ඩෝන කියනද මහිතෙනවා අදැන් බෞදු ගීතයක් ඒවගේ දේශාබිමාන ගීතයක්. මේ දෙකයි දේශාභිමාන ගීතක තියන තරමක් ප්‍රෞඩත්වය දේශාබිමාන බව ඇති කරන්න යම්කිසි ශක්තිමත් හඬක් එහි අවශ්‍ය වෙනවා ඒ සහරලාට හමුදාව දක්වාදිික් වඩත් පුළුවන් රන්න බිමදක්වා අයන්ඩත් පුළුවන් එහෙම නැත්තං දේශය පිළිබඳව ඉතාම සංවේදිී හැඟීමකින් ගයන ගීතයක් වෙන්නත් පුළුවන්. බුදු ගීතයක තියෙනවා ඊට වඩා වෙනස් ලක් ලක්ෂණයක් බොදු ගීතයක රිත්මියය ඉතාමත් හිත්තටත් දැනන්න බොහොම නිරාමිස බවක් බුදු ගීතයක තුළ අවශ්‍ය වෙනවා ඒ රිත්මය තා මන්දර අඩු රිත්මයක් මේ ගීතය විශේෂයේම නාලනි කොඩිකාර මැතිනිය රචනා කරපු ගීතය මෙ දෙක මඩංගු වෙන ගීතයක් මෙහි තිබෙනවා දේශාභිමානයත් අපේඒ දු සසුන පිළිබඳව අනුබිදි අනුබුධ හිමියන් සම්බන්ධව ඊළඟට අපේ රට ජාතියගැන අපේ සහල ලකුණ ගැන්න මේ සියලුමට අතොරතුර මේ ීතය අරංගුවෙන. ති මේ ගීයේ හදන් ඩිස්සල ම කල්පනා කරා මේ ගීතයට මොනුවගේ රිත්මයක්ද අපි යොදන්න කියලා තින් මම ඒකට මධ්‍යස්ථ මට්ට මේ රිත්මයක තමයි මේ ගීතේ නිර්මාණය කරන්නේ. මහිතන අනර්මණ දලපුතාලට දැනෙන්ඩ එහි සංයමයක් සහිත හැබැයි යම් කිසි ප්‍රෞ්ඩත්වයක් සහිත බවක් කද මේ ගීතේ අපි යම්කිසි දෙයක් අවධාරණය කරලා කියව යුතු බවකුත් තිබෙනවා අවසානය කියනවා සිහල ලකුණ ලොව නිති බැබලේවා ගුණ සුවඳින් හෙලයින් ඔපවේවා ප්‍රාර්ථනා තියෙනවා ඒවගේම දැසුරකින නරපති බිහිවේවා කියලා කිය තිර දැ අප නපති ිහිවලා නැතුවන මේ මතන මේ ීත ගැන විසාා අතීතිය තියෙනවා මේ අස්ථයි මක කියන්න ඕෝනේ මේ ගීතේ අය මට පදරචනාව දෙන්න වසර දොලාකට කලින්. වසර දොලාකට කලින්දම මේ පදරචනාව ඇ මට දෙන්න. මං මේ ගීතය නිර්මාණය කරන්න මට නිමේ. නෙලු අධිකාරි සොයුරයට තමයි ම මේ ගීතය නිර්මාණය කරන්න. ඊට පස්සේ අපි මේ ගීතය කාලයක් හොයාගැන්ඩ බැරිවෙලා අමතක වෙලා ගියා. පස්ස මටේ තනු මතකත් නැහැ මං අයට නිර්මාණකපු තනුවු මතක නෑ. මෑතක දිනැවතත් මේ ගීතයට වෙන තනුවක් යෝදලා මං මේ ගානනා කරන. මේ ගීතයකට තනු දෙක් කිරී අවස්ථාවක් කෙසේ නමුත් මහිතනවා මේක තනු එක් දෙකක් නි තනු දායක්කිෙදුවත් වැදගත් වචනය බදගත් අදහස් සමාජගත කළ යුතු ප්‍රාර්ථන මේ ගීතය තුළ අඩංගු වෙනවා ඉතිං අද අපිට බොහොම සන්සුන් රට අපි ජීවත් වෙනවා අපේ නරපතියන් අපේ ජජනපතිතුමන්ට පින් සිදුවන්නට එතකොට මේ කීීයන ප්‍රාර්ථනය අද ඉටුවෙලා දැසුරකින නරපති බිහිවේවා රකින ස රකින සසුන බුදු පුත් බිහිවේවා ගුණ සුවදදිින් හෙයි නොප්පවේවාසිහල ලකුණ ලොෝ නනිති බැබලේවා ති මහිතන අප ගීතයක මේ ගීතේ විධ පැතිකඩ අපිට කතා කරන්න බොෝ වෙලාවක් වක්ෂින යිතනවා අපිට තුළු වශයෙන් හෝ මේ අවස්ථාව මේ අදහස් කියන්න ලැබීම ලොකු දෙයක් මේ ඒ වගේමයි මේ අපේ රටේ තින වටිනාකම් ගැනත් මේ උඩක් කියී වෙලාතිේෙන. සතර නිදන් පොළොුවෙන් මතු වෙනවා සතර දෙසිංගුණ සුවඳ දැනෙනවා ඒ වගේින් සතර වරම් දෙී බැල්ම හෙෙනනවා අපි ඉතාම රැකවරණයක් සහිත ඉතාම සුවදායක ඉතාම ප්‍රෞ්ඩත්වයක් හිමි අතීතයක් හිමි ඉතාම ශක්තිමත් ජනතාවක් කියන එකතා මේ ගීතෙන් කියන්නේ සඳහන් කරන යහපත් දේවල් මේ ගී සංකල්පනාව තුළ තියනාවගේම මුලින් සඳහන් කලාක් වගේ බුදු දහමයි දේශාබිමානය සියල්ලම කැටියවුන ගීතයක් බවට මේක පත්වෙනවා. ඒමයි අපේ රටතුළ සිද්ධ විය යුත්තෙත් අපේ සංස්කෘතිය අපේ හැදියාව මේ සියල්ලම බැදීතයෙන්නේ අපේ බුදු දහමත් එක්. මේ පඩ මෙතරවගේ මෙතරින් බැහරවත් ඔබතු මේ දරුවන් සමඟ කටයුතු කරනවා එනිසා අපි වැඩසටහන අවසානයට ඇවිල්ලතියෙන් හිද අපේ දරුවන්ට කතා කරලා කියමු මේ තුලින් යහපත් පණි විඩ. හොදයි බොහෝ කරුණුුවේ පදරච්චනාවගෙන කතාාවන අවස්ථාවේ මට එකක් සඳහන් කරන්න තියෙනවා. රකින සසුන බුදු පුත් බිහි වේවා කියන එක. ඉතින් අප අපි කුඩාකාලේ දුවේ පුත්ේ අපිට මෙවැනි වරම් තිබුණන නෑ බෞද්ධ නාලිකා තිබු නෙනෑ. ඉතිං අපේ මහා ඇතිවරයාණන් වහන්සේ ශී සම්බෝධි විහාරාධිපති පූජ්ජ පාද ධරනාාගම කුසල් දස්වාමීන් වහන්සේ මෙවැනි උතුම් කාර්තක්වකට ඔබ සැමවෙන් වෙනුත් අපි වෙන වෙනුත්. ඉදිරිපත් කරලා තියෙනවා. ඒක තමයි බෞද්ධ ශාසනය රකින් බිහිියුණු ඉතා ශ්‍රේෂ්ට බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් විදියට මම දකිනවා. මේ ගායනනුත් මේ පදමැල්වල් නොත් කියන්නේ රක්කින සසුන බුදු පුත් බිහිවේවා කියලලා. ඒ ඒ ප්‍රාථන කර නොට ඇතරම මෙවැනි දේවල් සිදදුවෙලා තිබුණේ නැහැ ඉතින් මට තවත් සතටයි එවැනි දේවලු ක්‍රථේ ඇතිවෙලා තියෙනවා අප ජගත් සිරෙන් කිවගේ ඒ කාලෙ වෙනකට අපිට අපේ බොෝ පැරැණේ ඉතා ශ්‍රේෂ්ට් රජදරු හිතරපු රටක් මේක මේ කවි පැදවල් ලියවෙලා වෙලා වේ නරපති ගැන අපිට සංකල් පැක්කත් ඉතාගන්න බැරි අවස්ථාවකදී ඒ අපිට දැන් ලැිලතියනවා අපි ඇතරම සාම්කාමී ඔබදරුවන්ගේ උංචි දවාදරුවන්ගේ වාසනාවක් මේ රට අපි මව්බුයිම මේ තර සාමකාමේව බෞද්ධ ධර්මය ඉදිරියට ගෙනයමින් අ්‍ය ආගමික වාතාාවරණය නැටතේ ඔවන් සුහදව අපිට ඉන්න ලැබීම මේ රටේ තියනි තාම් ශ්‍රෂ් ගුණයක් ඇටිල් මන්දකිනවා. ඉතින් පුංචි දරුවන්ට මට කියන්න තියෙන්නේ මේ රට ඔබට අයි අයිති. මේ ශාසනය රකිින් ඕනේ ඔබ ඔබ ගුණධර්මවලින් පිරුුණොත් බුදුශාසනය රැකිෙනවා. ඒට අදාලො ව මහා ඇතිවරයන් වහන්සේ ළ මේ රටේ දැම් බිහි වෙමින් පවතිනවා විශෂේ බෞද්ධ නාලිකවතුලින් අපි එක දැක ගඩ ලබෙනවා අපි අනඒකකාවාරයක් ස්තතුතිවන්ත වෙනවා අපේ පූජජපාද ලොකු හමුදුරණන් වහන්සේට ඒක නිසාමට ඉල්ලි මක්කරන්න තියෙන්නේ ගුණසුවන්ඳින් පිරිස්ශ්‍රී ලංකාවක් කරන්න පුංචි දවාතරෝ මේ අවස්ථාව සූ දානම් වෙන්න. දෙමවපියුත් ඒකට අදාල වියයතුයිෙන් ඇ පුංචි දරුවන්ටි තරක්ම මේ ගමන යන්න ැහැ ගුරුවරුන් ඇතුළු දෙමවපියන් මේ අවස්ථාවහොන්ද ඒටම තේරුම් අරග අපේ රටි වාසනාවන්ත යගයක් දැංගඋදා වෙලා තියෙන්නේ. ඉති ඒක නිසා ඒක රකින්න පුංචි දවාදරුවන්ට සිත්මල් සුවන්ද තුළින් උදාවේවා කියලා ප්‍රාර්ථනාගරන්න. ඒ යහ පත් ප්‍රාර්ථනාව එක්ක රන්නට. සිත්මල් සුවඳ තවතවත් සුවඳ වත්කරමින් පුංචි ඔබාතර ගුණසුවන්ඳ පතරවන්නට. ද මෙහි අපේ ආාධනාවයෙන් පැමිණි සංගීතවේද ජකත් වික්ම සිංයන්ට අපේස්තුතියපපුදරනා ගෞරය පල කරන අපේ දරුවන් වෙනුවෙන්. හැම අමත්තගේ අප පෙල්ලීමට කන්දම මොන තරම් කාරය බවුල වැඩක එදිලා හිටියත් අපේ දරුවන් වුවෙන් කාය යොදවන අපි වෙනුවෙන් අපේ බෞද්ධා නාලිකාේ ඕනම වැඩකටයුත්තකද දිරිපත් වෙලා බතුමට බොහොම ස්තුතිේ පැමිණීම වෙනෙන් අයිබෝ අයි සංජන. ඒ වගේම. අපි මේ වැඩසට හ බොහොම ලස්සන්ට ගෙවනේ ස්තුතිවන්ත වන්න ටවන නානී කොඩිකාරම හත්මිය ඔබතුමියගේ අතින් තවතවත් යහපත් මෙවැනි දේවල්ම ලිය වෙන්නට ඔබතුමියට එදාෛර ශක්තිය ලැබෙන්න්නට කියලාප ප්‍රාර්ථනා කනයි වගේ ඔබතුමාගේ හඬින් තවතවත් මෙවැනි හරවත් මියුරුගී අපිට සවට වැකෙන්න්නට ඇහෙන්න්නට ඉඩල් සැලැස්සේ වයි කියයි අප ප්‍රාර්ථනාව පුංචි දවා දරුවන්න එක්ක යහපත් ගමනක්. යන මේ ගමන සඳහා දියපුත්තේ මේ විදියට. මේ යහපදදේ බෙදා හදාගෙන අපි මේ යන ගමන්ට ශක්තියක් වෙන්නට. මේ විකාශන කාලයේ දායිකත්යෙ ගෙන කටයුතු කරන ෆැට්නා ඩයිප ට නිෂ්පාදකින් අපි මතක් කරන්නටඕන ඔවන්ට කෘතවේදීත්තේ අපි පලකර සිට්ාම මේ අවස්ථාවේදී. යහ පපද්දේ කතා කරන්නට. යහපත්දේ බෙදා හදාගන්නට. ගුණ සුවද එකතු කරගන්නට ඔබේ ජීවිතයට ඔබ ජීවිතේ තවතවත් ලස්සන කරන්නට අපි එනවා ආය මත්දවසක. අලුත් බලාප පරොත්වක් අරගෙන අපි ගිහින් එන්නම් ඔබ සැමට තෙරවාන් සන්නයි සත්තරවරම්දී බෙල්මහිලනවා සතර නිදන් පොළොමින් මතු වෙනවා සත්තර බසින් වුණ සුවම වෙන